කම්කරු අමාත්‍යංශයේ පැවති මාධ්‍ය හමුවකදී මෙම තීරණය කනු ලැබුවේ වතුහාම්පුතුන්ගේ සංගම් ඊට එකඟ වූ බව බම්බලපිටියේ පැවති මාධ්‍ය හමුවකදී පාර්ලිමේන්තු මන්ත්‍රී වඩිවේල් සුරේෂ් මහතා කියා සිටියා. ඒ මහතා තවදුරටත් කියා සිටියේ ලක්ෂ 17ක් වූ වතුකර ජනතාවට මේ සතුටුදායක පණිවුඩයක් බවයි. අපි මෙච්චර කාල බලාපොරොත්තු වෙච්ච පඩි රුපියල් 1700ක් ඒක 1350ක් මූලික පඩි ඒ 1350ට EPF ETF ග්‍රැටුවිටි තව 350ක් දිරිදීමනාව ඒක තනිවරන් ගෙවන්න ඕන ඒතර රුපියල් 1700ක් ඒක ලැබෙන්න අද සම්මත වෙලා තියෙන පරිපාලක සභාවෙන් ඡන්දයකුත් තියලා වෙඩි ඡන්ද අතකින් ඒක සම්මත වෙලා තියෙනවා තේසා රබර් කම්කරුන්ගේ පඩි පිළිබඳ මනුස්ස නානායකර අමුතුමාට මේ කම්කරු ජනතාව වෙනුවෙන් මම ස්තුතිවන්ත වෙනවා අපේ රටේ අධිකර ජනාධිපතිතුමා රනිල් වික්‍රමසිංහ ජනාධිපතිතුමාට අපි මෙතර වතු ජනතාවගේ නිවාස ගැටලුවට විසඳුම් ලබා දෙන අතර තරුණ තරුණියන්ගේ රැකියා ගැටලුව විසඳීමටද පියවර ගන්නා බව වඩිවේල් සුරේෂ් මහතා මිහිදී ප්‍රකාශ කළා. පර්චසතක් ඉඩමක් සමග ඒ වගේම වතු වලේ වැඩ කරලා රිටයර් වෙච්ච කට්ටියටත් පර්චසතත් එක්ක ඉඩම් පර්චසතක් උරුමය ඩීඩ් එක තොප්පුවත් ලබා දීලා ඒ මෙච්චර දවසේ කට්ටි බුද්ධි විඳ ඉඩම සම්පූර්ණ ගම්මානක් හැටියට වැඩේ කටයුතු කරන්න කැබිනට් අනුමත අරගෙන වැඩේ කරන්න අධිකර ජනතුමා අද උදේ පොරොන්දු වුණා. ඒ වගේම වතුකරේ ගුරුසායක 2300ක් ගැසට් කරලා ළම 17 වෙනිදා ඉන්ටර්වියු එකට එන්න තියෙදී උසාවියෙන් ස්ටේ ඕඩරක් අරන් තිබ්බා. ඒ සම්බන්ධව අධිකර ජනතුමා ජනාධි නීතිඥ ෆයිසර් මුස්තෆා නීතිඥතුමාත් එක්ක සාකච්ඡා කරලා ඒ නඩුවත් ඉල්ලා අස්කරන අවශ්‍ය කටයුතු කරනවා කියලා අධිකර ජනතුමා අපිට ප්‍රකාශ කළා. අපි අද වැඩ සාර්ථක ලෙස කරගෙන තියෙනවා. වතුකර ජනතාවගේ පඩිත්තරි ඉඩම් උත්තරි වැඩ කරන කට්ටියගේ අයිතිවාසිකම් උත්තරි රිටයර් වෙච්ච කට්ටියගේ උත්තරි ඒ වගේ තරුණ තරුණියන්ගේ මේ ගුරුපත්ව වැඩ ටිකත් සාර්ථක ලෙස කරගත්තා. වතුකර ජනතාව කලකුණ සරකන්නකින් කවදාත් පස්සට යන්නේ නැහැ. ලංකා ජාතික වතුකම්කරු සංගමය ජනාධිපති මැතිවරණදී ගරු රනිල් වික්‍රමසිංහ ජනතුමාට සම්පූර්ණ සහයෝගය දෙන බව මේ අවස්ථාවේදී මම ප්‍රකාශ කරන්න කැමතියි.